नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिन्नतुनि हेम कनेक्मो तुम सद्धर्म श्रवणेत सुदानंगन मोहत ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි හැම දිනාම සූදානම් වන්නේ. බුදු පියාණන් වහන්සේගේ ධර්මය අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථය ප්‍රකට කරලන්නක්. ඒ බුද්ධ භාෂිතයම ඒ පර්යායන් අනුව එදා ශ්‍රාවකයන් වහන්සේලා විස්තර කළත් අපි ඒ සමස්තයමගෙන බුද්ධ භාසිතයේ ලෙස සලකනවා. ඒකට හේතුව භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ ඒ අර්ථය දැන ඒ අර්ථයට ගැළපෙන ලෙස ඒ න්‍යායට අනුකූල කොට දේශනා කළ නිසා ඒ සියලු ශ්‍රාවක භාසිතද බුද්ධ භාසිත ලෙසයි සාමාන්‍යයෙන් අපි පිළිගනු ලබන්නේ. මොකද බොහෝ අවස්ථාවලදී ශ්‍රාවකයන් වහන්සේලා යම් දහම් කරුණු නිවැරදි ලෙස විස්තර කරන ලද අවස්ථාවලදී ඒ මහරහතන් වහන්සේලා විසින් තබන ලද ඒ අරුත් පැහැදිලි කිරීම බුදුරජාණන් වහන්සේ විසින් සාධුකාරයෙන් අනුමත කළ ආකාරය අපිට ත්‍රිපිටකය තුළ දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම ඒ මහරහතන් වහන්සේලා විසින් විග්‍රහ කළ ඒ දහම් කරුණුත් අපි සමස්ත බුද්ධ භාෂිතය ලෙසයි අපි සලකන්නේ. එනිසා මුළු ත්‍රිපිටකයම බුද්ධ භාෂිතය ලෙසගෙන අපි ව්‍යවහාර කරනවා. ඉතින් ඒ බුද්ධ භාෂිතයට අයිති ලෙස සැලකෙන ශ්‍රාවක භාෂිතයක් වන ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙනයි අප මේ ධර්ම සාකච්ඡාව නැතිනම් මේ කතා බහ සිදු කරන්නේ. එහිදී අපි ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි එන ඒ ඥානයන් පිළිබඳව විග්‍රහ කරගෙන පැමිණීමේදී අපි කොහොමද මේ ව්‍යවස්ථාපනය කරගන්නේ මේ අභ්‍යන්තර ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරගන්න ආකාරය පිළිබඳව අපි එතනදී සාකච්ඡා කරමින් සිටියේ. ඒකට කියනවා වත්තු නානත්ත ඥාන කියලා. එතකොට මේ වත්තු නානත්ත ඥානයේදී ඒ වස්තුන් පිළිබඳව කරනු ලබන ව්‍යවස්ථාපනය පිළිබඳවයි අපි එතනදී වැඩිදුර කතා කරමින් පැවතියේ. ඉතින් අපි එතනදී පැහැදිලි කරගන්නට යෙදුණා ආධ්‍යාත්මික වස්තු ව්‍යවස්ථාපනය කරගන්නකොට නුවණින් සලකා බලනකොට එය කෙසේ වූ කෙසේ විය යුතු දෙයක්ද කියන කාරණාව. එහිදී අපි තේරුම් ගත්ත දේ තමයි ඇහැ පිළිබඳව කන පිළිබඳව අපි ව්‍යවස්ථාපනය කරගත්තා. එතකොට දැන් අනිකුත් රූපායතන ටික අපිට ඒ විදිහටම ව්‍යවස්ථාපනය කර ගැනීමට විශේෂ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මොකද මේ දේවලුත් අර පරයායන්ගෙන්ම තමයි අපිට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ සෝතං අජ්ජත්තං වත්තේති කිව්වා වගේම ගාහණං අජ්ජත්තං වත්තේති ගාහණේ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. එතකොට ඒ ගාහණේ අජ්ජත්තං වත්තේති කිව්වා වගේම ජීවහං අජ්ජත්තං වත්තේති ජීවහාව කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. එතකොට මේ කය ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා කියලා මේ විදිහට රූපයේ සම්බන්ධ සියලු ආයතනයන් ව්‍යවස්ථාපනය කරන ආකාරය පිළිබඳව අපිට ඒ පරයය ඔස්සේ සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ජීවහා අවිද්‍යා සම්භූතං දිව කියන එක අවිද්‍යාවෙන් හටගත්තේ. නාසය කියන එක අවිද්‍යාවෙන් හටගත්තේ. ඒ වගේම තණ්හාවෙන් හටගත්තේ. කර්මයෙන් සකස්ුනේ ආහාරයන්ගෙන් හටගත්තේ සතර මහා ධාතු නිසා පවතින උපාදාය රූපයක්. ඒ කියන්නේ දිව කියලා කියනකොට මේ ශාස්ත්‍රයේ දිව කියලා කියන්නේ අපි ඔය දකින දෙයම නෙමෙයි. ඒකට කියන්නේ වර්ණ රූපය කියලානේ. ඒතකොට අතින් අල්ලන්න පුළුවන් කමකුත් ඒකේ ඇත්තේ නැහැ. ඒතකොට දිව කියන්නේ අතින් අල්ලුවක් මොකද්ද අපිට අද දැනෙන්නේ කයට දැනෙන පොට්ටබ්බ ධාතු. ඒකත් නෙමෙයි දිව කියලා කියන්නේ. අර රස රූපය ස්පර්ශ කරගන්න දෙයට තමයි දිව කියලා කියන්නේ. නාසය කියලා කියන්නේ අපිට ওই පේන එකට නෙමෙයි. ඒ පේන එකට කියන්නේ රූපායතනය කියලානේ. අතින් ඇල්ලුවොත් එහෙම ඔබට නාසය ස්පර්ශ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.
ඒ අතින් ඇල්ලුවොත් අතට දැනෙන්නේ මොකද්ද? පොට්ටබ්බ ධාතුව. ඒකට කියන්නේ තද ගතිය. එතකොට ඒ මේ සතර මහා ධාතුවේ පොට්ටබ්බ රූපය අපිට ගැටේ මිසක පඨවි තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ ස්පර්ශයක් වෙයි මිසක කයට නාසයේ ස්පර්ශ වෙන්නේ නැහැ. කයට දිව කියන ජීවහා යතනේ ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ දේවල් අපි දැනගන්නට ඕනේ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත උපාදාය රූප. උපාදාය කියලා කියන්නේ සතර මහා ධාතුව නිසා පවතින රූප. දැන් ඒ සතර මහා ධාතුව නිසා පවතින අර ඒ ඝාන යතනේට තමයි ගඳ සුවඳ පමණක් දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ දේවල් වල තියෙන ස්වභාවය තමයි න අඤ්ඤමඤ්ඤ විෂයන් පච්චනු බොන්ති කියලා කියන්නේ. ඒ කියන්නේ ඔවුනෝන්ගේ විෂය අනුභව කරන්නේ. ඒ කියන්නේ මේ අනුන්ගේ වැඩට ඇඟිලි ගහන්නේ නැහැ මේ ආයතන. නාසයේ ගිහිල්ලා දිවේ වැඩේට ඇඟිලි ගහන්නේ නැහැ. නාසයේ ගිහිල්ලා කයේ වැඩේට ඇඟිලි ගහන්නේ නැහැ. කය නාසයේ වැඩේට ඇඟිලි ගහන්නේත් නැහැ. එනිසා මේ පේන අපි හිතන මිනිස්සෙක්ගෙන හය තියෙනවා. මිනිස්සෙකුට කන තියෙනවා. මිනිස්සෙකුට දිව තියෙනවා කියලා නෙමෙයි මේ ශාසනයේ මේ කතා කරන මේ ආයතන ගැන කතා කරන්නේ. කතා කරන්නේ කොහොමද? සතර මහා ධාතුව පිළිබඳව වූ උපාදාය රූපයක්. ආධ්‍යාත්මිකයි ඒක. එතකොට දැන් ඒ රස රූපය අපි ගත්තාම මේක උපද්දවන්නේ ආධ්‍යාත්මික රූපයක් විදිහට. මේ ජීවහා රූපේ උපද්දවන්නේ ආධ්‍යාත්මික රූපයක් විදිහට. ඒකට තමයි බාහිර රස රූපේ ස්පර්ශ වෙන්නේ. එතකොට ඒ ආධ්‍යාත්මික ජීවහාවට ආධ්‍යාත්මික දිවට හදන්න හේතු ටිකක් තියෙනවා. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර ආදී හේතු ටිකක් තියෙනවා. ගහණය හදන්නට හේතු ටිකක් තියෙනවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර කියලා හේතු ටිකක් තියෙනවා. එතකොට ඒ හේතු නිසා තමයි ඒක සකස් වෙන්නේ. එනිසා සතර මහා ධාතු පිළිබඳව වූ උපාදාය රූපය නිසාම ඒක ඔවුනෝන්ගේ විශ්ය අනුභව කිරීමකට යන්නේ නැහැ. එතකොට දැන් නාසය කියන එකට දැනගන්න බෑ. ඔබට ඔය පේන දේ දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක වර්ණ රූපයක වෙනම ඔබ දැනගත්තේ. නාසයෙන් දැනගත්තේ වෙනම දෙයක්. ඒ කියන්නේ නාසය හරහා ඔබ දැනගත්තේ වෙනම දෙයක්. ඒකෙන් දැනගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ පේන රූප මොකද්ද කියලා. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ අපි හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ එකිනෙකට විශ්ය අනුභව නොකරන වෙන්වෙන්ව පවත්නා ටිකක් තමයි මනසට ඇසුරු කරන්නේ. ඒකට මේ එක විඥානයක් හටගන්නකොට අනිත් විඥානයත් එකට හටගන්නවා කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ චක්කු විඥානයේ උපදින වෙලාවට සෝත විඥානයේ උපදිනවා කියලා වෙන්නේ නැහැ. ඒ වගේම චක්කු විඥානයේ උපදින වෙලාවට ගහන විඥානයේ උපදිනවා කියන එකකුත් වෙන්නේ නැහැ. ඒක නිසා පේන දේ සුවඳ විඳින්න පුළුවන් කමක් නැහැ. පේන දේ සුවඳ විඳින්න පුළුවන් කමක් නැහැ. සුවඳ දැනෙන්නේ පේන දේ නෙමෙයි, පේන්නේ සුවඳ තියෙන දේ නෙමෙයි. ඒ වුණාට අපිට නම් මේ දෙක එකට පුළුවන් නේ. මලක් අරගෙන මලක් ඉඹල මලේ සුවඳ බලන්න පුළුවන් කම තියෙනවා. හැබැයි පිනතුනේ ඒ සුවඳ අර පෙනුණු රූපේ නෙමෙයි. පෙනුණු වර්ණ රූපයේ නෙමෙයි සුවඳ තිබුණේ. වර්ණ රූපය හටගෙන නිරුද්ධ වුණ තැනක, ඇස නිරුද්ධ වුණ තැනක, හිත නිරුද්ධ වුණ තැනක අපි ආග්‍රහණය කරන සුවඳ. ඒකට මේ සුවඳ ආග්‍රහණය කරනකොට ඒ ආග්‍රහණය කරනු ලබන ගන්ධය ආධ්‍යාත්මික වූ ගාහණයට ගැටෙනකොට එතන විඥාණය හට ගන්නකොට තමයි ඔන්න ගඳ සුවඳක් දැනුණා කියලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ. මේක මොකද්ද? මලකද? හොඳ දෙයක්ද? නරක දෙයක්ද කියලා තාම විශ්ලේෂණය කළා නැහැ. නමුත් මේකට පැමිණිච්ච මාත්‍රයක් තියෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වුණ මාත්‍රයක්. එකපාර දැනුණු ගඳ සුවඳ ආයේ එන්නේ නැහැ. ආය අලුතෙන්ම තමයි හැදෙන්නේ. අලුතෙන්ම තමයි ගාහණයකට ලෑස්ති වෙන්නේ. එතකොට දැන් ඒ වෙලාව වෙනකොට කලින් තිබුණ හිත තියෙනව නෙමෙයිනේ. කියන රූපේ දැකපු හිත තියනව නෙමෙයිනේ. ඒ හිත හටගෙන නැති වෙලා ඉවරයි. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මේ දෙක එකතු කරලා අපි හිතනවා මනසින් අරගෙන මේ පේන මලේ තියෙන සුවඳ තමයි මේ එන්නේ කියලා. ඒක අර තමන්ගේ හිතෙන් අරමුණු කරලා අර ඔක්කොම එකට එකතු කරලා සකස් කරගන්න දෙයක උත්තරය තමයි මලේ සුවඳ කියන එක. එහෙම නැතිනම් කොයි වෙලාවකවත් මලට සුවඳවත් සුවඳට මල් තිබුණේවත් නැහැ. ඒක අපි තේරුම් ගන්නට ඕන දෙයක්.
මේ කාරණාව නුවණින් විශ්ලේෂණය කරගත යුතු දෙයක් මිසක මේ එළිය මලක් පෙන්නල ඉවරලා එතකොට මේ පේන මලේ නෙමෙයිද සුවඳ කියලා ආය අහන්න එපා. පේන දේ සුවඳ ඔබට දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඇහැට සුවඳ නොදැනෙන නිසා. ඇහැට සුවඳ නොදැනෙන නිසා. දැන් එතන වෙනසක් තියෙනවනේ. ඇහැට ඒ දැන් අපිට දැන් ගන්ධයක් නම් නාසයට පැමිණෙන්නට අවශ්‍යයි. එතකොට ඒ ඒ පැමිණුණාට පස්සේ තමයි ඒක අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. දැනගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි දැන් රූපයකදී වර්ණ රූපයකදී වස්තු ඇවිල්ලා වදින්න ඕනේ නැහැ ඇහි. වර්ණ සටහන කියන දේ ඒ ප්‍රතිබිම්බේ පහළ වීමනේ සිද්ධ වෙන්නේ. චිත්‍ර මාත්‍රයක් විදිහට. එතකොට දැන් ඒ නිසා අපිට ගඳ සුවඳ කියන දේ අපිට නාසයට ඇවිල්ලා ගැටුනොත් විතරයි පේන්නේ. ඒවලට කියනවා සම්පත්තග්‍රාහී සහ අසම්පත්තග්‍රාහී කියලා. සමීපයට පැමිණ ස්පර්ශ විය යුතු දේවලුත් තියෙනවා. සමීපයට නොපැමිණ ස්පර්ශ විස්පර්ශ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා තමයි රූපයයි සද්දයයි අපිට තාක්ෂණයට මුසු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි ගන්ධය තැපල් කරන්න බෑනේ නේ. ගන්ධේ ෆෝන් එකකින් වීඩියෝ කෝල් එකකින් අපිට මේ කැමවල සුවඳ තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මලක සුවඳ තව කෙනෙකුට දැනෙන්න අරින්න බෑ වීඩියෝ කෝල් එකක් අරගෙන. අපිට රූපේ බලන්න පුළුවන් වෙයි, සද්දේ අහන්න පුළුවන් වෙයි. හැබැයි ගඳ සුවඳ පෙන්වන්න පුළුවන් කමක් නැහැ. රස පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ස්පර්ශ දැනෙන්න අරින්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ මේකේ තියෙන සම්පත්තග්‍රාහී සහ අසම්පත්තග්‍රාහී කියලා කොටස් දෙකක්. ඒ නිසා තමයි මේ බෙහෙදේ තියෙන්නේ. එතකොට දැන් අපිට නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙනකොට ඒක ඇවිල්ලා ඒ ගඳ සුවඳ ඒ ගන්ධ රූපේ නාසයට ස්පර්ශ වෙන්නම අවශ්‍යයි. හැබැයි දැන් අරකෙදි ඇහැට පෙනෙන වර්ණ රූපේදී සහ කනට ඇහෙන එකේදී අර එතන තිබුණ දේ මෙතෙන්ට ඒමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි විස්තර කළා ගන්ධ රූප සද්ද රූප එහෙම විස්තර කරනකොට අර වතුරට ගලක් ගැහුවා වගේ කියලා. ඒ කියන්නේ අර අන්තිමේටම කනට වදින්නේ කන ළඟ තියෙන වායු ධාතුව තමයි ස්පර්ශ වෙන්නේ. වායු ධාතුව කියලා කියන්නේ ඒක අර වර්ධවා ගන්න එපා මේ පැහැදිලි කිරීම පිණිසයි ඒ කාරණාව කියන්නේ. එතකොට අර ජල තරංගය ඇවිල්ලා වතුර ඉවුර අයින තියෙන වතුර ටික ඉවුර හැප්පුණා වගේ මේ වායු ධාතු උපකාර කරගෙන අපි කියන්නේ තරංගායාමය කියලා. එතකොට මේ තරංගයක් ඒ සෝත ප්‍රසාදයට ස්පර්ශ වීම තව විදිහකින් කිව්වොත් ඒ සද්ද රූපේ ස්පර්ශ වීම කියන දේ සිද්ධ වෙන්නේ. එතකොට යතන තිබිලා මෙතෙන්ට යමක් ආවා කියන එක නෙමෙයි. එතකොට ඒ නිසා මේ දේවල් වල එතන තියෙන දේ මෙතෙන්ට ආවා නම් එහෙම අකුණක් ගහන සද්දෙට කන පුපුරන්න වෙයි. ඒසෙ එහෙම වෙන්නේ නැහැ. එතකොට අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා අනික් රූපවලදී දැන් ගන්ධේ පැමිණෙන්නට ඕන දිවට. ඔබට ඇහෙන් බලලා අපි කියන්න පුළුවන් කමක් නැහැ නේ දිවට. එනේ සමකද කරන්න ඕනේ. ඒ ඒ රස රූපය දිවට ස්පර්ශ වෙන්නම ඕනේ. ස්පර්ශ වෙන්නේ නැතුව කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක පැණි රසද ලුණු රසද ලුණු ඇතිද මදිද කියලා කියන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා තමයි මේ අතට දාලා ලුණු ටිකක් හරි බලන්නේ හොඳේ නේ. ඒක දිවට ස්පර්ශ වෙන්න ඕනේ. ස්පර්ශ වුණොත් තමයි අපිට ඒක දැනගන්න පුළුවන් කම තියෙන්නේ. ඉතින් මෙතනදි පැහැදිලි කරගන්නට අවශ්‍ය කාරණාව තමයි මේ දේවල් වල තියෙන මේ කෘත්‍ය සාධනෙ වෙනස්. රූප දකින්න කියන එකදී ඇහි කෘත්‍ය වෙනස්. ඒක ඒක කරන්න බෑ සෝතයට, ඒක කරන්න බෑ ගහන ජීවහා කායයට, ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම ගහනේ තියෙන දේ ඇහැට කරන්න පුළුවන් කමක් නැත්තේ. ගහනේ තියෙන දේ සෝතයට කරන්න පුළුවන් කමක් නැත්තේ. ජීවහාවට කායට කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ඕනෝන්ගේ විෂය පරාසය අත් නොහැර වෙන වෙනම තමයි සකස් වෙන්නේ. එකවර හිත් දෙකක් පහළ වෙන්නේ නැහැ. එකවර කොයි මොහොතකවත් සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ. එතකොට එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැත්තම් ඕනෝන්ගේ කෘත්‍ය අනුභව කරන්නේ නැත්තම් අපිට එකම වස්තුවක් විඳින්න පුළුවන් කමක් නැහැ නේ. එකම වස්තුවක් අපිට විඳින්න පුළුවන් කමක් නැහැ. මල නැමැති එකම දේ දකිමින් එහි සුවඳ විඳිමින් එය අල්ලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. යථාර්ථයක් විදිහට ඒ හේතුඵල ධමක පැවැත්මක්, ඒ හුදු ධර්මතා රාශියක පැවැත්මක් කියන තැනකදී සිද්ධ වෙලා තියෙන්නේ
ඇහැට වර්ණ රූපයක් එනවා වර්ණ රූපේ දැනගන්න හිත එතන ඒ ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කනට ශබ්දයක් ඇහෙනවා ඒ ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා එතකොට නාසයට ගඳ සුවඳක් දැනෙනවා ඒ ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා හැබැයි මේ ටික ඔක්කොම එකට එකතු කරගෙන අපි ලෝකේ දේවල් නිර්මාණය කරගන්නවා මල් මිනිස්සු දකින්න පුළුවන් අය යාන වාහන මේ ඔක්කොම එකට නිර්මාණය කරගන්නවා එතකොට මේ දේ නිර්මාණය කළ දෙන යථාර්ථ වශයෙන් නොපවතින දෙයක් පවතින දෙයක් විදිහට පෙන්වා දෙන කම තමයි විඥානයේ හිතේන ලක්ෂණය. ඒකයි මායූපමංච විඥානං කියලා කියන්නේ. එතකොට විඥානය හරියට මායාකාරයකට උපමා කරන දෙයක්. ඇයි යථාර්ථවත් විදිහට නොපවතින දෙයක් පවතින දෙයක් ලෙස මවා පෙන්වීම තමයි විඥානයේ තියෙන ස්වභාවය. එනිසා මේ විඥානය කියන දේ කර්ම විඥානය තුළදී ඔබට හැසිරෙන්නට අවශ්‍ය ලෝකය ඉස්මතු කොට පෙන්වා දෙනවා. හැසිරෙන්නට අවශ්‍ය ලෝකය ඔබට ඉස්මතු කරලා පෙන්වලා දෙනවා. මොකද හැසිරෙන්න අවශ්‍ය ලෝකය? මේ ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා මිනිස්සු ඉන්නවා මේ අල්ලන දේ දකින්න පුළුවන් දකින්න දේ අල්ලන්න පුළුවන් මේ ආදී ලෙස මේ ආයතන සම්මිශ්‍ර භාවයකට ගිහිල්ලා හදලා දෙනවා. නමුත් අපි මේ ආයතන ව්‍යවස්ථාපනය තුලින් කරන්නේ මොකද්ද? අන්න ඒක කඩලා බිඳලා දාලා මෙතන තියෙන භූතය, ඒ කියන්නේ ඌ පරිදි දේ අපි පෙන්වා දෙනවා. මෙතන තියෙන භූත ස්වභාවය අපි පෙන්වා දෙන එක තමයි මෙතනදී සිද්ධ කරන්නේ. එනිසා සෝතං අජ්ජත්තං වවත්තේති සෝතේ ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කළා. ඒ විදිහටම අපි ගාහණය ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. එතකොට ගාහණය ආධ්‍යාත්මිකයි කියලා කිව්වහම ඒකට ගැටෙන්නේ බාහිර තියෙන ගන්ධ රූපය. එතකොට ඒක ඇවිල්ලා ස්පර්ශ වෙනකොට ඒ ගැන දැනගන්න ගාහන විඥාන සිතක් උපදිනවා. එතකොට මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය කියලා අපි හඳුනා ගනු ලබනවා. එතකොට පින්නතුනේ දැන් ඔන්න අපිට දැනෙනවා මෙන්න මේ විදිහේ හුදු ධර්මතා රාශියක පැවැත්මක්. දේයක ගන්ධ සුවඳ නෙමෙයි. ඒ ගන්ධ සුවඳ පිළිබඳව ප්‍රතිචාර දක්වන පැත්තෙන් තමයි ඒක එක එක දේවල් වල ගන්ධ සුවඳ වෙලා අපිට කැමැති අකමැති බවත් ඒකට එකතු කරලා අපි බඳලා විඳින්නේ කොච්චර අපි සංවර්ධනය කරගන්නවද ගන්ධ රූපයක් එන තැනකදී ඒ ගන්ධ රූපයේ පිළිබඳව අපි කොච්චර සංවර්ධනය කරගන්නවද එක එක විදිහට කෙනකෙනාට අවශ්‍ය විදිහට දැන් එන්නේ ගන්ධ රූපයක් ඒ ගන්ධ රූපය තුල කැමැති ඇති කරන කම හෝ අකමැත් ඇති කරන කම තිබ්බේ නැහැ. දැන් දූර්යන් ගෙඩියක සුවඳ එනකොට ඒකෙ තිබ්බේ නැහැනේ කැමැත් ඇති කරන කම. ඒකෙ තිබ්බේ නැහැනේ අකමැත් ඇති කරන කම. හැබැයි ඒක එනකොටම දූර්යන් සුවඳ කියලා ඒ සුවඳට අර දකින්න අර දූර්යන් කියලා දැකපු රූපෙත් එකට තියලා ගැට ගහලා ඒකෙන් මතක් කරගෙන ඒකේ රසයක් තියෙනවා නම් කෙනෙකුට ඒ රසයත් මතක් කරගෙන කෙනෙක් අපුල දනවන රසයක් හැටියට හිතලා ඒකයි මේ තියෙන්නේ කියලා ගන්ධය කියලා ඒ ඔක්කොම එකතු කරලා ඔන්න ඒක අප්‍රසන්න කරනවා. කෙනෙක් ඒකට බොහොම කැමැත්තෙන් මේක බොහොම හොඳ සුවඳවත් දෙයක් හැටියට එයාර රූපේ මතක් කරගෙන එයා කැමති වෙනවා. දැන් ඔය එක ගතියක්වත් අර රූපෙට හෝ ගන්ධයට හෝ අයිති වෙලා තිබුණේ නැහනේ. ඒව එකක්වත් කැමැත්ත අකමැත්ත ගෙනෙන කම ඒ රූපයට අයිති නැහැ. ඒ රූපයේ ස්වභාවය තමයි නිකම්ම අපේ ආයතනයට පැමිණෙනකම නැතිනම් යම් තැනක ගාහණය තිබුණොත් එතන ගන්ධ රූපයක් පවතිනවා. ගන්ධ රූපේ නැතුව ගාහන රූපයක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ ලෝකේ කෙනෙක් හිතන්න පුළුවන් අපි නැති තැන්වල ගන්ධ සුවඳ නැද්ද කියලා. සමහර ටිකක් අමුතු විදිහටනේ තර්ක කරන්නේ. අපි නැති තැන්වල දැන් ගන්ධ සුවඳ නැද්ද කියලා හිතන්න පුළුවන්. දැන් ඔබේ ගෙදර දැන් ධූරියෙන් නැ තෙන්න පුළුවන්. එතකොට ඒ ධූරියෙන් ගහක් ළඟ තියෙන ධූරියෙන් ගෙඩිවල සුවඳ එතන නැද්ද කියලා. එතන ධූරියෙන් ගෙඩිවල සුවඳ තියනවා කියලා අපි කියන්නේ කොහමද? අපි ධූරියෙන් ගෙඩිවල සුවඳ තියනවා කියන්නේ කොහමද? අපි එතෙන්ට ගියොත් අපිට සුවඳ දැනෙන නිසා. එතකොට ඒ දැනෙන සුවඳ ඒ මොහොතේ අපිට හටගත්ත රූප ටික නිසානේ දැනෙන්නේ. ඒක එතෙන්ට යන්න කලින් අපිට දැනුනේ නැහනේ. එතකොට ඒක ඒ මොහොතේ හටගත්ත ටික නිසා. එතකොට දැන් එහි ගන්ධය තියෙනවා කියලා යමක් දැනගන්නවා නම් අර කලින් විඳපු එකක් ඇසුරු කරගෙන අපි මෙහි හිතනවා ඒවා එළිය ඇති තවත් ගොඩක් කියලා. ඒ විදිහටනේ අපි කල්පනා කරලා තියෙන්නේ. එතකොට ලෝකය තියෙනවා කියලා කියන්නේ පින්නතුනේ මේ දේවල් වල නිමිති
අපි ඉතුරු කරලා තියෙන කමෙන් මිසක දැන් ඒ දේ යථාර්ථ වශයෙන් තියෙනවද නැද්ද කියන එක මත ගොඩනගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. නිසා මේ කියන්නේ එළියේ ලෝකේ නැහැ කියලා නෙමෙයි. ඒක වරදිවට ගන්න එපා. මේ කියන්නේ දැන් මෙතන ගඳ එළියේ කොහෙවත් නැහැ කියලා නෙමෙයි. හැබැයි නැහැ කියනවා නෙමෙයි කියලා කියන්නේ තියෙනවා කියලා එක ගන්නත් එපා. මේ කියන්නේ තියෙනවා කියලත් නෙමෙයි. මොකද්ද මේ කියන්නේ? පින්නතුනි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුද්ගලානුබද්ධ ලෝකය හටගන්න හැටි සහ ඒ ලෝකය නැති වෙලා යන හැටි. ඒක තේරුම් ගැනීම තුළ පුද්ගල సంతානය තුළ ජරා මරණ දුක උපද්ද ගන්න තියෙන හේතුව දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ජරා මරණ දුක නැති කලේ එළියේ තියෙන ධර්මතා නැති කරලා නෙමෙයි. එළියේ තියෙන දේවල් ඉවත් කරලා නෙමෙයි. ඒ දේවල් වල තියෙන මරණේ වළක්වලා මැරෙන්නේ නැතු ඉන්න එකක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ධර්මයන් පිළිබඳව තියෙන අවිද්‍යාව දුරු කළා විද්‍යාව උත්පාදනය කරගෙන මිදෙන එකක් ගැන. එනිසා මේ ලෝකෙත් එක්ක රණ්ඩු වෙන එක ඒකත් එක්ක තියෙනවද නැද්ද කියලා හැප්පෙන කතාවක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ගහණේ තිබුණොත් ගන්ධේ තියෙනවා. ගහණේ තිබුණොත් ගන්ධේ තියෙනවා. එතකොට දැන් අතීතෙ විඳපු ගන්ධේ තියෙනවද කියලා හිතන්න ඔබට පුළුවන්. ඒ අතීත විඳපු ගන්ධය ගැන ඔබ දැන් මතක් කරගන්නවා නම් ඒ වෙලාවේ ගහණයත් ගන්ධයත් ගහන විඥානයත් හටගත්ත නිසා තමයි ඔබට ඒක දැනගන්න පුළුවන්කම ලැබුණේ. දැන් මේ නිමිත්ත සිහිපත් කරලා ඔබ හිතනවා මේ දේවල් එළියේ තියෙනවා කියලා. ඒ විඳපු දේ ඔබට නැවත කවදාවත් විඳින්න පුළුවන් කමක් නැහැ. එකපාරක් ඔබට දැනුණු පරිපූර්ණ සුවඳ ආයෙ කවදාවත් ඔබට දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි යථාර්ථය. එනිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ ආයතන ලෝකය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මේ ආයතන ටිකෙන් උපද්දවන දේ මොකක්ද කියලා. ආයතන ටිකෙන් පරිබාහිරව ලෝක ඔබට විඳින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ දැන් හිතනවා නම් ඔබ නොවිඳින ලෝකේ එළියේ තියනවා කියලා. එහෙම දේවල් ඔබට විඳින්න පුළුවන් කමක් නැහැ. එහෙම සංකල්පයක් තමයි ඔබ විඳින්නේ. ඒක මන ආයතන ධම්ම ආයතනනේ. ඒ ටිකෙන් තොරව ඔබට එළියට ගිහිල්ලා තව දෙයක් විඳින්න හත්වෙනි ආයතනයකින් යමක් විඳින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි මොකද්ද මේ කියන කාරණාව කියලා. එනිසා මෙතනදී ගාහණය ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න. එතකොට ඒක ආධ්‍යාත්මිකයි කියලා කියනකොට අර අපි කියපු පර්යායයන් ඔක්කොම මේකට ගලපන්නට ඕනේ. අපි පසුගිය සතිය තුල කතා කළානේ අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාරය උපකාර කරගෙන තමයි මේ ටික සකස් කරලා තියෙන්නේ. එතකොට මේ ගාහණය මේ විදිහට සකස් කරන එක වෙනස් කළොත් මොකද වෙන්නේ? වෙනස් කළොත් ගඳ සුවඳ දැනෙන එක වෙනස් වෙනවා. මොකද අපිට දැනෙන ගඳ සුවඳ අපිට කියන්න පුළුවන් කමක් නැහැ එළියේ තියෙන සියල්ලම මේ දැනෙනවා කියලා. ඇයි? අපේ ගහනේ පිහිටලා තියෙන විදිහටන දැනෙන්නේ නේ. දැන් බල්ලෙක් වගේ සතෙක් ඉව කරගෙන යන්නේ. එතකොට දැන් එයාට ගඳේ දැනෙනවනේ. හොරකමක් කරපු තැනක ඒ හොරකම පිළිබඳව අල්ලන්නට දක්ෂ සුනකෙක් ඒ හොරා පසුපස යනවා ඉව කරමින්. දැන් අපිට ඕක දැනෙන්නේ නැහනේ. එතකොට අපිට ඒක දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැහැ කියලා කියන්නේ? ඒ ගාහණය ඒ මට්ටමට පිහිටලා නැහැ. ඒ මට්ටමට පිහිටලා නැති නිසා අපිට ඒ ගන්ධ රූපේ දැනෙන්නේ නැහැ. එතකොට අපි දැනගන්නේ තියෙන ගන්ධ රූපේද නැතිනම් ගාහණ රූපේ පෙන්වලා දෙන විදිහටද අපි දැනගන්නේ? අපි දැනගන්නේ ගාහණය පෙන්වා දෙන විදිහට. එතකොට ඇයි ගාහණයට ඒ මට්ටමට අපිට පෙන්වා දෙන්න බැරි වුනේ? අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන මේ අතීත හේතු ටිකෙන් මේ නාම රූපය සකස් කරලා තියෙන්නේ. මේ නාම රූපේට විඥානය සකස් කළ විඥානේ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ මේ මට්ටමේ ප්‍රසාද රූප ටිකක් උපදවන්න විතරයි. ඒ ප්‍රසාද රූප ටික මේ මට්ටමේ ප්‍රසාද රූපයක්. ඒ නිසා විඳින්න පුළුවන් මේ මට්ටමේ විතරයි. මේ මට්ටමේ දේවල් විතරයි යාට විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඒක වෙනස් වුණත් හදිස්සියේ අන්න එතකොට මේ මට්ටමේ දේවල් විඳින්න පුළුවන්කම තියෙනවා. බැරි කමක් නැහැ. කුසල ශක්තිය තියෙනකොට ඒක වෙනස් කරන්න බැරි වෙන්නේ නැහැ. කුසල ශක්තිය තියෙනකොට ඒක වෙනස් කරන්න බැරි කමක් ඇත්තේ නැහැ. ඒකනේ මන්ද ධාතු රජ්ජුරුව මේ
මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙනකොටම නැවත දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දිව්‍ය ලෝකේ රාජ්‍ය කරේ එහි තියෙන සම්පත් අනුභව කරමි. මොකද වෙන්නේ? මේ කය දෙන්න සුදුසු විදිහට ඒ විඥාණය සකස් කරගත්තා. ඒ පුණ්‍ය ශක්තිය තරම් බලවත් නිසා. එතකොට අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන එකේ බලවත් බව මත ඒක ඒක වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව කියන එක අලුනම් පැත්තකින් තියන්නකෝ. කර්මයයි කර්මයට කරන තණ්හාවයි නිසා ඒ විපාකයේ ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතන ඉඳලා එයාට දිව්‍යමය වූ දේවල් විඳින්න පුළුවන් මට්ටමකට සකස් වෙන්න පුළුවන්කම නැතුවා නෙමෙයි. එහෙම දෙයක්ත් තියෙනවා. එනිසා දැන් ඔන්න අපි දන්නවා දැන් මේ මට්ටමට මේ ප්‍රසාද රූප උපදවන්න හේතුනේ මොනවද? මනුස්සෙක් හැටියට ප්‍රතිසන්දියට ආපු මේ විඥානය. එතකොට හොඳ නරක මේ දේවල් විඳින්න පුළුවන් හිතේට. ඒකට අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය මේ දෙයට ප්‍රත්‍ය වෙලා තියෙනවා. අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය. ඒකට අවිද්‍යාව, තණ්හා, කර්ම කියන මේ ටික ප්‍රත්‍ය වෙනකොට වර්තමානයේ ආහාරය පාදක කරගෙන වර්තමාන වූ ආහාරය පාදක කරගෙන මේ දහන ප්‍රසාද උපදවන. ඒ මට්ටමට තමයි ගන්ධය දෙන්නේ. ඒ කියන්නේ දැන් එළියේ තියෙන දැන් අපි පරිපෝද්ද සුවඳ කියලා කිව්වට ඒක ඇත්තටම ඒකේ තියෙන සුවඳක් නෙමෙයි අපිට දැනුනේ. මේ ප්‍රසාදයට ස්පර්ශ වුණ දේ තමයි අපිට දැනුනේ. ප්‍රසාදයේ වෙත පැමිණි දේ තමයි අපිට දැනුනේ. එතකොට මේ පැමිණි දේ දැනගන්නකොට ඒ දැනගත්තේ අර එළියේ තියෙන එක නෙමෙයිනේ. ඒ දැනගත්තේ අර එළියේ තියෙන දේ නෙමෙයි. ඇයි ඒකේ ඔක්කොම තියෙන විදිහටම නෙමෙයි අපි දැනගන්න පුළුවන්කම ලැබුණේ. එනිසා ඒක යථාර්ථය නෙමෙයි. ප්‍රසාද පෙන්වා දෙන්නේ මොන විදිහටද? පෙන්වා දෙන විදිහට තමයි ඒකේ හැකියාවේ ප්‍රමාණයට තමයි රස රූපය පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් ඒ ප්‍රසාද රූපය අසුරු කරගෙන හිත පවතිනකොට ඒක වස්තුව කරගත්තාම ගහණය ඔන්න යාට ගන්ධය දැනෙනවා. එතකොට ගන්ධය පිළිබඳව දැනගන්න පුළුවන් විජානන කෘත්‍යයක් එතන සිද්ධ වෙනවා. ගන්ධය විතරයි ඒක මොකේ එකද කොහොමද හොඳද නරකද විශ්ලේෂණයක් විතර්ක කරන කමක් එතන නැත්තේ නෑ. මේක පරිපූර්ණ නැද්ද කියලා මේක ප්‍රඥප්ති වගේ අරමුණු කරන බවක් එතන නැත්තේ නැහැ. ඒකට මෙන්න මේ සිදුවීම උනාට පස්සේ තමයි ඒ අරමුණු නැවත මනෝ ධාතු සිතෙන් ඔසවා අරගෙන මනෝ විඥාන ධාතු සිතෙන් නැවතත් අරගෙන මේ පිළිබඳව කර්ම මනෝ විඥාන ධාතුවේ නැවත අපි ඇසුරු කරන්නේ. එතකොට අර ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියනවා. මේ තියෙන්නේ මේ දකින්න පුළුවන් දෙයක්. මේක විඳින්න පුළුවන් දෙයක්. මේකට බොහොම රසයි මේ දේ. බොහොම ලස්සනයි, බොහොම සුවඳයි මේ දේ. මේ විදිහට අපිට මේ ආයතනයන්ගේ දේවල් ටික ඔක්කොම එකතු කරලා අරගෙන අපි එකක් එක නිර්මාණයක් කරගන්න. ඒක තමයි විඥානයේ හිතියන මායා විඥානයේ නැමැති මායාකාරයගේ ලක්ෂණය. එයා පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරගෙන අලුත් නිර්මාණයක් කරලා පෙන්නනවා මෙන්න මේකයි මෙතන තියෙන්නේ කියලා. එතකොට අපි හිතනවා අර ඔක්කොගෙම එකතුව නැතිනම් ආශ්‍රවයන්ගෙන් උපදවන ලද්ද යථාර්ථය කියලා. ආශ්‍රවයන්ගෙන් උපදවන ලද්ද දේවල් යථාර්ථය කියලා අපි කල්පනා කරනවා. ඒකේ ප්‍රතිඵලය තමයි ධර්මතා රාශියක් වෙනුවට අපිට පුද්ගලයෝ හම්බ වෙනවා. සත්වයෝ පුද්ගලයෝ ජීවත් වෙනවා. විඳින්න අපි කැමැති අකමැති දේවල් එළිය හම්බ වෙනවා. මෙන්න මේ විදිහට අර ධර්මතා රාශියක් වෙනුවට අපිට පුද්ගලයෙකුට ඇසුරු කරන්න පුළුවන් වස්තු ද්‍රව්‍ය පවතින දේවල් ඇසුරු කරන්නට සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ වස්තු පිළිබඳව අපි ව්‍යවස්ථාපනය සිදු කළ යුත්තේ. මේ වස්තුන් පිළිබඳව තියෙන ව්‍යවස්ථාපනය අපි සිදු කළ යුත්තේ නිසා. වස්තුන් පිළිබඳව තියෙන මේ ව්‍යවස්ථාපනය අපි සිදු කරනකොට අපිට පේනවා පින්නතුනේ මේ තුළ තියෙන යථාර්ථය මොකද්ද කියන එක. ඒ කියන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර ආදී මේ ලක්ෂණයන්ගෙන් හටගෙන මේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ ඇයි කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට අපි මේකේ ලක්ෂණය, මේහි ස්වභාවය අපි දැනගන්නකොට ඒ පිළිබඳව යම් වැරදි සහගත දැකීමක් තියෙනවා නම් අන්නේ වැරදි සහගත දැකීම දුර වෙලා යනවා. එනිසා අපි අද දවසේදී භාවනා කරන්නේ ව්‍යවස්ථාපනය කිරීමක් සිදු කළ යුතු වෙන්නේ ඒ වැරදි සහගත දැකීම දුර වෙලා යන විදිහට. ඒ කියන්නේ මේ ආයතන පිරිසිඳ දකින විදිහට.
අපිට මේක වෙනස් බවක් පේන්න ඕනේ. අද පුද්ගලයෙක් විදිහට ඇසුරු කරන දේවල් අපිට මේ ධර්මතා රාශියක පැවැත්මක් විදිහට අද දවසේදී දකින්න පුළුවන් කමක් තියෙන්නට ඕනේ. ඒ නිසා මේ දේවල් වල තියෙන වෙන් වෙන්ව ගිය ස්වභාවය පිළිබඳව ඔබ හොඳ අවබෝධයකින් පසුවිය යුතුයි. ඒකයි මේ ව්‍යවස්ථාපනය කිරීම පිළිබඳව කතා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඒ ධර්මයේ ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නවා. ගහණං අජ්ජත්තං වත්තේති. ඒ වගේම ජීවහං අජ්ජත්තං වත්තේති. ජීවහාව ආධ්‍යාත්මික ධර්මයක්. දිව කියන්නේ ආධ්‍යාත්මික ධර්මයක්. අපි අර කරපු විග්‍රහයමනේ අඤ්ඤමඤ්ඤ විසේ පච්චන බොන්ති කියන එක ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඕනෝන් විශ්ය අනුභව කිරීමක් නැහැ. දිවට පුළුවන් රස දැනගන්න විතරයි. ඒ රසත් අර තියෙන එකම නෙමෙයි. ඒ රසත් අර තියෙන එකම නෙමෙයි. දැනගන්නේ මොකක්ද? දිවට ස්පර්ශ වෙනකොට දැනෙන රසය. ඒතකොට ජීවහා ප්‍රසාද රූපවලට අනුව තමයි ඔබට රස රූපේ දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රසාද රූප ඉපදීම අඩු නම් මොනවද වෙලා තියෙන්නේ? රස දැනෙන්නේ නැතුව ගිහිල්ලා. පුණ්‍ය විපාක වැඩි අයට මොකද වෙන්නේ? පුණ්‍ය විපාක වැඩි අයට අර රස දැන ගැනීමට තියෙන ප්‍රසාද රූප වැඩි වෙනවා. ඉපදීම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ආහාරයක රස බොහෝ කොට දැනගන්න පුළුවන්කම තියෙනවා. ආහාරයක රස බොහෝ කොට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රසාද රූප ආදී ඉපදවීම ආදී දේවල් වලින් සිද්ධ කරන එකයි කර්ම තණ්හාදී බලපානවා කියලා කියන්නේ. එතකොට දැන් මේ ප්‍රසාද රූප උපදවනකොට ඒ ප්‍රසාද රූපයන්ගේ ස්වභාවය අනුව තමයි එතනදී රස රූපේ දැනෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් කමක් නැහැ අපි ඔය තියෙන එකේ රසයි විඳින්නේ කියලා. අර අසනීප තත්ත්වයක් නිසා රස නොදැනෙන හාමුදුරු කෙනෙක් කැඳ එකක් හදාගෙන වළඳනකොට ඒ කැඳ එකෙන් ටිකක් වෙනස් ස්වාමීන් නමක් බෙදාගෙන වළඳනකොට ඒක කටේ තියන්න බෑ තිත්තයි. මේ ලුණු රසයි. ඒක ලුණු රස අර හාමුදුරුවන්ට දැනෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේක ගානක් නැතුව වළඳගෙන යනවා. දැන් ප්‍රශ්නේ තිබුණේ කැඳේකේද රස තිබුණා. කැඳේකේ රස තිබුණා නම් දෙන්නට දෙකක් දැනෙන්න විදිහක් නැහැ නේ. එක්කෙනෙකුට ලුණු වැඩි වෙන්නත් අනෙක් කෙනාට ලුණු නොදැනෙන්නත් හේතුවක් නැහැ නේ. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රසාද රූප උපදින තැන. එනිසා අපි තියෙන රසය ඒ විදිහටම දැනගන්න ඕනේ. මේ ප්‍රසාද රූප පෙන්නලා දෙන්නේ මොන විදිහටද? ඒ විදිහට රසය ගෝචර කරගන්නවා. එනිසා ප්‍රසාදය අසුර කරගෙන හිත පවතින. එතකොට එතන වස්තුව කරගෙන මේ වස්තුව කරගෙන පවතින නිසා ඊට ගෝචර වෙන ධර්මයේ පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන යාගේ හැකියාව අනුව. යාගේ හැකියාව අනුව දැනගන්නකොට ඔබ තීරණය කරන යනට වස්තුවේ තියෙන එහෙම රසයක් කියලා. එනිසා ඔබට පුළුවන්කමක් නැහැ රස කෑම ලෝකේ තියාගෙන කන්න. ඔබට පුළුවන් මනසින් රස කෑම අසුර කරන්න. හැබැයි මේ කෑම තිබිලා රස ඔබ ළඟට ආවේ නැහැ කවදාවත්. ඔබට ප්‍රසාද රූපේට දැනෙන විදිහ ඔබ හිතින් ඇසුරු කරන මට්ටමට අනුව තමයි ඔබට රසය කියන දේ ප්‍රකට වෙන්නේ. එනිසා මේ ප්‍රසාද රූපේට හේතු වෙන්නේ මොකක්ද? අර විදිහටම කතා කළා වගේ ඔබට ව්‍යවස්ථාපනය කරගන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර කියන මේ හේතු ටික නිසා තමයි මේක හටගත්තේ. අවිද්‍යාව, කර්ම, තණ්හා නැතිනම් අවිද්‍යාව, තණ්හා, කර්ම කියන මේ ටික නිසා මේ විඥානයක් නාම රූපයට ප්‍රත්‍ය වීමෙන් අසුරු කිරීම නිසා තමයි මේ ප්‍රසාද රූප නැවත නැවත සකස් වීමක්, ප්‍රසාද රූප නැවත නැවත හට ගැනීමක් අපිට පේන්නේ. ඒ ටිකේ හට ගැනීමක් අපිට ඒ විදිහට පණවන්න බෑ නම් ඒ ටිකේ හට ගැනීමක් අපිට පේන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ ටිකේ හට ගැනීමක් අපිට නැවත නැවත පණවන්න බෑ නම් පිටුනේ ඒ රසයේ පැවැත්ම අපිට පේන්නේ. එනිසා ඔන්න විඥාණය ඒ විදිහට ප්‍රසාද රූප සකස් කරන නිසා ඊට අනුරූපව අපිට රසය දැනගන්න පුළුවන්කම ලැබුණා. එතකොට ඒ රසය ලෝකෙ තියෙනම රසය කියලා හිතනවා නම් ඒක වැරදිනේ. එකම වස්තුව 10 දෙනෙක් කෑවොත් ඒ 10 දෙනා එකම රූපය නැතිනම් එකම ආහාරය 10 දෙනෙක් කෑවොත් 10 දෙනාට රස 10ක් දැනෙන එකක් නෙමෙයි. කෙනකෙනාගේ ප්‍රසාද මට්ටම් අනුව වෙනස් වෙලා තියෙනවා. හැබැයි අපි ඔක්කොම හිතනවා එකම වස්තුවේ තිබුණ දේවල් තමයි දැනුනේ කියලා. එතකොට ඒ 10 දෙනා තමන්ගේ හිත පැත්තෙන් ඇති කරගන්න සංකල්පයන් ඔස්සේ ඒක තීරණය කරනකොට කෙනෙක් කැමති වෙනවා, කෙනෙක් අකමැති වෙනවා. එදා ඉඳලා මේ වස්තුව පිළිබඳව කැමැති අකමැති නිමිති අපිට තියෙනවා. එතකොට දැන් ඔය කැමැති අකමැති සහ හොඳ නරක කියන දේවල් අපි නිර්මාණය කරගෙන තියෙන්නේ
ඔය මනෝවිඤ්ඤාණය පැත්තෙන් මිසක එළියේ තියෙන දේ අපිට හොඳ විදිහට ආවේ නැහැ. රසය කියන දේ හොඳ වෙලාවේ නැහැ අපි ළඟට. මිහිරි වෙලාවේ නැහැ. අමිහිරි වෙලාවෙත් නැහැ. ඒක ආවේ මොකක් විදිහටද? ඒක ආවේ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූපයක් විදිහට. ගෝචර කරගත්තෙත් ඒ විදිහටමයි. එතකොට ඒක වස්තුව කරගෙන හිත ඒක විජානනය කළා. ඒත් හොඳ නරක විශ්ලේෂණයක් කළේ නැහැ. සම්පූර්ණයෙන්ම නරක අකමැති කෑමට නොහැකි ආහාරයක් අනුභව කිරීමේ විපාකය කොහෙන්ද ලැබෙන්නේ? ඒක ලැබෙන්නේ ඔබේ හිත තුලින්. ඒ කියන්නේ රස දැනෙන්නේ හිතට කියලා නන් නෙමෙයි. දැනෙන රසය පිළිබඳව ඔබ ගන්න සංකල්පමේ රාමුව තුළ ඔබට පුළුවන්කම තියෙනවා ලෝකෙ වර්ගීකරණයකට ලක් කරගන්න කියන එක. දැන් දිවට දැනෙන රසය ඔබ අමනාප රසයක් හැටියට හිතන්න පුළුවන්කම තියෙනවා. රසය රස මාත්‍රයක් හැටියට ඔබට දැනගෙන ඔබට ඒ පිළිබඳව වැඩි කැමැති අකමැති බව නූපදව උපේක්ෂා සහගතව ඉන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ජීවහා විඥානයේ ලක්ෂණය තමයි උපේක්ෂාව. රසය දැනගන්න තැන තිබුණේ එක තමයි උපේක්ෂාව කියන එක. එතකොට ඒකේ සැප දුක් ඇති කරගන්නවා නම් කොහෙන්ද ඇති කරගෙන තියෙන්නේ? ඒ කියන්නේ රසයි කියලා අපි හිතලා සතුට වෙනකම් ඇති කරගෙන තියෙනවා නම් ඒක දිවට ස්පර්ශ වුණ තැන තිබුණේ උපේක්ෂා වේදනාව නම් ඊට පස්සේ ඒක සැපයක් උනේ නැහනේ දිවට නැතුව නේද? ඒක සැපයක් හැටියට ගත්තේ කොහෙන්ද? ඒක ඇසුරු කරන ක්‍රමයක් එක්ක. එනිසා අපි මෙතනදී තේරුම් ගත යුතු දේ තමයි සංකල්පේ මොනතරම් දෙයක් කරනවද කියන එක. චේතනාව කියන දේ මොනතරම් දෙයක් කරනවද? නැතිනම් හිත කියන දේ මොනතරම් දෙයක් කරනවද? ඒකයි චitteන නීයති ලෝක. මේ හිත තුලින් තමයි මේ ලෝකේ පමුණවන්නේ නැතිනම් ලෝකේ අරගෙන යන්නේ. එතකොට අපිට මෙතනදී හොඳට වටහා ගන්නට පුළුවන්කම තියෙන මේ ආයතනයන්ගේ කාර්යභාරය කුමක්ද කියන එක. වැදගත්ම දේ තමයි ඕනෝන්ගේ විෂය අනුභව නොකිරීමත් මේ තනිවම පෙනී නොසිට මේ ප්‍රත්‍ය සමවය නැත්නම් මේ ධර්මතා තුනක එකතුවක් නිසා මේ පෙනීම ඇහිීම විඳීම ආදී මේ දේවල් ඔක්කොම නිර්මාණය කර දීම. එතකොට ওই නාසයේ නැතුව ගන්ධේ විතරක් තියෙන්න පුළුවන් කමක් නැහැනේ. දිව නැතුව රසේ විතරක් තියෙන්න පුළුවන් කමක් නැහැනේ. රසේ නැතුව දිව තියෙන්න පුළුවන් කමකුත් නැහැ නේ. කොහොමද දැනගන්නේ? එතකොට මේ විඥානේ නැතිව නාසය හෝ ගන්ධය තියෙන්න පුළුවන් කමකුත් නැහැ. දිව හෝ රස තියෙන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට ඒ මොකද ඒක ඇසුරු කරගෙන ඒක වස්තුව කරගෙන අර රසය දැනගන්න හිත එතන හටගෙන නැති වෙලා යනවා. ඒ නිසා ඒ ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව අපි එසේ තේරුම් ගත යුතුයි. එක ව්‍යවස්ථාපනය කර ගැනීම තමයි වත්තු නානත්ත්‍ය ඥාන කියලා කියන්නේ. මේ ධර්මයන්ගේ තියෙන නානත්ත්‍ය අපි දකිනවා. එතකොට ඔබට කවදාවත් බස්සිඟානක් අතට අරගෙන තියෙන දේ රස විඳින්න බෑ. තියෙන දේ ගඳ සුවඳ විඳින්න පුළුවන් කමක් නැහැ. ඒ අවිද්‍යාවෙන් ඒ මෝඩකමෙන් ඔබට මිදෙන්න නිදහස් වන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට බලනවා වගේම ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව බලනවා. ඒකයි අනිච්චතෝ වවත්තේති නොනිච්චතෝ ආදී ලෙස අර අපි ඇහැ පිළිබඳව කන පිළිබඳව කතා කළා වගේම මේ පිළිබඳවත් කතා කරන්නට අවශ්‍යයි. ඒක අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා, දුක් වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා, මේ අනාත්ම ධර්මයක් විදිහට ව්‍යවස්ථාපනය කරනවා. කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං කියලා කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම හැටියට ව්‍යවස්ථාපනය කරනවා. මෙන්න මේ හැටියට අපි කරනු ලබන ව්‍යවස්ථාපනය පිළිබඳව අපිට මෙතනදී හොඳ දැනුමක් ඇතිවීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ විදිහට අපි ඒක බැලිය යුතුයි. අපේ භාවනාව කියලා කියන්නේ ඒ විදිහට අපි කරන සම්මර්ෂණය, ඒ විදිහට කරන මෙනෙහි කිරීම. ඉතින් ඒ විදිහටම කතං කායං අජ්ජත්තං වවත්තේති, කය කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට අපි ව්‍යවස්ථාපනය කරන්නේ කොහොමද? කය කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරන්නේ කොහොමද? කායෝ අවිජ්ජා සම්භූතෝති වවත්තේති, කය කියන එක අවිද්‍යා සම්භූතයි. අවිද්‍යා සම්භූතං කියලා කියන්නේ අවිද්‍යාව නිසා තමයි කය කියන එක සකස් වෙලා තියෙන්නේ. අවිද්‍යාව නැතුව කය කියන එක සකස් වුනේ
නෑ අවිජ්ජා සම්භූතෝති වවත්තේටි කායෝ තණ්හා සම්භූතෝති වවත්තේටි කය කියන එක තණ්හා සම්භූතයි කය කියන එක තණ්හාවෙන් හදලා තියෙන්නේ ඒ වගේම කම්ම සම්භූතං කර්මයෙන් හදපු දෙයක් ආහාර සම්භූතෝති වවත්තේටි ආහාර සම්භූතයි කියලා ලකිනවා එතකොට කය අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන දේවල් වලින් අර අපි කතා කරපු න්‍යායන්ගින්ම කය කියන එකත් කියනවා. ඒකට කායෝ චතුර්ණම් මහභූතණං උපාදායාති වත්තේටි. කය කියන එක සතර මහා ධාත්වයේ තියෙන උපාදාය රූපයක්. ඒ කියන්නේ මුළු කයම අපිට මේ තිබුණාට මේ මුළු කයේම තියෙන ප්‍රසාද රූප ටික එකතු කළොත් එහෙනම් මේ ඇඟිලි තුඩ ඇඟිලි දෙකකට ගන්න පුළුවන් තරම් ඒ කියන්නේ ඒ ප්‍රසාද රූප ඒ මට්ටමේ සියුම් දෙයක්. චර්මයේ කියන දේ ඒ බැඳෙන චර්මයේ කියන දේ පැතිර පවත්නා ටික එච්චර සියුම් එච්චර සුළු මට්ටමේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට ඒ අසුරු කරගෙන තමයි ප්‍රසාද රූප පවතින්නේ. ඒ ප්‍රසාද රූප පවතින්නේ. එතකොට ඒ ප්‍රසාද රූප ස්පර්ශ කරන්න කොට අපිට දැන් ඒ කියන්නේ කයට පොට්ටබ්බයක් ගැටෙනවා. එතකොට ඒ ගැටීම දැනගන්න බව තමයි ඒ ප්‍රසාද රූපයේ තියෙන ලක්ෂණය. ඇඟිලි තුඩු දෙකක් එකට ස්පර්ශ වෙනකොට කය මොකද්ද? අන්නේ ඇඟිලි තුඩ ස්පර්ශ කරගන්න තැන. අඩි පහ කහය කැඟ මොකද්ද? ඒක කය නෙමෙයි. ඒක කය නෙමෙයි. මොකද ඔක්කොම එකපාර විඳින්නේ නැහනේ. අපිට ලොකු ප්‍රදේශයකට ස්පර්ශ වෙනවා දකින්න දැනෙනකොට මේ මුළු අතකට ස්පර්ශ වෙනවා දැනගන්නකොට ඒ ප්‍රසාද රූපේ ටිකේම හටගන්න හැබැයි කය එච්චරයි. ඇඟිලි තුඩු දෙකකට ඉදි කටු තුඩක් ස්පර්ශ වෙනකොට ඒක තමයි කය ඒ මොහොතට ඒ ක්ෂණයට කය ඒක තමයි. එතකොට මේ කය කියන එකේ සීමාව මේ අඩි පහ කහයක ඇඟක් අපිට එක දිගට තියනවා කියන කයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කය තියෙන්නේ පොට්ටබ්බයත් එක්ක පොට්ටබ්බේ නැත්තම් කය නැහැ කය නැත්තම් පොට්ටබ්බේ නැහැ. එතකොට මේ කය විඥානය හටගන්නේ ඒ ස්පර්ශය ඇති වෙන තැන ස්පර්ශ කියන්නේ කයට පොට්ටබ්බයක් ගැටෙන තැන තමයි ඇති වෙන්නේ. මේකෙදි පොඩි වෙනසක් තියෙනවා. අනිත් ආයතන ටික ඔක්කොම අපි කියවන විඥානයේ උපේක්ෂා සහගතයි කියලා. හැබැයි මෙතනදි කයේදි කාය විඥානේ සැප වශයෙන් උත්පනවනවා දුක් වශයෙන් උත්පනවනවා. කයට කෙලින්ම සැපත් ස්පර්ශ වෙනවා දුකත් ස්පර්ශ වෙනවා. කටුවකින් යන්නොත් රිදෙන එකක් දැනනොත් ඒක දුක් වේදනාව. හොඳ දෙයක් ස්පර්ශ වුණොත් එහෙම ඒක සැප වේදනාවක් බවට පත් වෙනවා. කයට සැප දුක් කෙලින්ම එතන ඒ හිතේ වේදනාවක් විදිහට ඇසුරු වෙනවා. අර ස්පර්ශය අසුරු කරගෙන ඒ හිතේ ඇති වෙන වේදනාව නැමැති චෛතසික ධර්මය සැප වශයෙන් උත්පනවන්න පුළුවන් දුක් වශයෙන් උත්පනවන්න පුළුවන් උපේක්ෂා වශයෙන් උත්පනවන්න පුළුවන් සැප දුක් වශයෙන් පනවන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සැප දුක් වශයෙන් එතන පනවන්න පුළුවන්කම තියෙන එකම දිපංච විඥානයගේ නැතිනම් මේ හිතවල චක්කු විඥාන සෝත විඥාන ආදී හිතවල කාය විඥානයේ තමයි සැප දුක් වශයෙන් පනවන්නේ අනෙක් විඥාන සැප දුක් වශයෙන් පැනවීමකට ලක් කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට මේ කාය විඥානයේ පිළිබඳව ව්‍යවස්ථාපනය කරන අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙන නිසා තමයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. අපි දැනගන්නේ මේ මට්ටමේ ලැබෙන ස්පර්ශය. එතකොට ඒ කය හදපු විදියට තමයි ස්පර්ශ ලැබීම වෙනස් වෙන්නේ. එතකොට දැන් අපායේ ඉන්න දේවදත්ත හාමුදුරුවන්ගේ කය කොච්චර සියුම්ද කියනවනම් සමම්පිච්ච මල් පෙත්තකින් ඒ කය කපන්න පුළුවන් කියලා කියනවා. එච්චර සියුම්. සියුම් වෙනකොට මොකද වෙන්නේ? දුක වැඩිනේ. සියුම් වෙනකොට දුක වැඩි. සියුම් වෙනකොට සැපත් වැඩි. එතකොට නමුත් දුක් ඇති තැනකට යනකොට දුක වැඩි. ඒ නිසා අපිට දැනගන්න පුළුවන්කම තියනවා අවිද්‍යාව තණ්හා කර්ම වෙනස් වෙනකොට ප්‍රසාද ඉපදවීම වෙනස් වෙලා තියෙනවා කියන එක. එතකොට එයාට සැප දුක දැනීම වෙනස් ස්වභාවයකටපත් වෙනවා. එතකොට අද මේ මට්ටමේ ස්පර්ශ අපිට විඳින්න පුළුවන්කම තියෙන මොකක් නිසාද? මේ මට්ටමට විඥාණය මේ මට්ටමේ නාම රූපයකට ප්‍රත්‍ය වෙන නිසා. ඒයි අවිද්‍යාව තණ්හාව කර්මය නිසා. වර්තමාන ආහාරයේ ප්‍රත්‍ය කරගෙන අද මේ කය නැතිනම් මේ කය උපදවනවා. කයේ පැනවීම කරන්නේ කයට ස්පර්ශය දැනෙන නිසා. නැත්තම් කය කියලා එකක් දැනගන්න පුළුවන් කමක් නැහැ. ස්පර්ශයන්ගේ දැනීම නැත්තම් කය කියලා යමක් දැනගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කයට ස්පර්ශය දැනෙනකොට ඒක ඇතුලේ අතපය, ඔලු, කකුල් මිනිස්සුය නැහැ. ස්පර්ශයයි ඒ කියන්නේ කයයි පොට්ටබ්බයයි විතරයි.
ඒ හැරුණකොට වෙනත් දෙයක් ඇත්තේ නැහැ. ඒක ඇතුලේ මිනිස්සු අතපය ඔලු කඳවල් ඒක ඇතුලේ ඇත්තේ නැහැ. ස්පර්ශ මාත්‍රයක්. එතකොට පින්නතුනේ අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා අවිද්‍යාවෙන් කර්මයෙන් තණ්හාව නිසා ආහාරයත් උපකාර කරගෙන ඒ ඒ මට්ටම් වලට දැනෙනකොට ඒක හුදු අනාත්ම ධර්මතා රාශියක් කියලා. මේක මම දැනගෙන මම විඳගෙන යනවා නෙමෙයි මම එකපාරක් දැනෙන පොට්ටබ්බේ නැවත අපිට දැනෙන්නේ නැහැ. මේ එකක් ස්පර්ශ කරනකොට ඊළඟ මොහොතේ ආපහු ස්පර්ශ වෙනකොට මේ කලින් දැනුණු ස්පර්ශය නෙමෙයි මේ ආයෙ ඇති උනේ. කලින් ඇඟිල්ලට ආපහු තව ඇඟිල්ල මේ ස්පර්ශ වුණා හැම නෙමෙයි. හැබැයි අපේ මනසින් මේ ඔක්කොම එකක් කරලා ගන්නවා. මොකද්ද ඒකට අපි කිව්වේ මායූප වංච විඥානං කියලා කිව්වේ. හරියට මේක මායාකාරයක් වගේ කියලා. මවල දෙනවා අර ඔක්කොම එකතු කරලා. යථාර්ථයක් වශයෙන් නැති දේ මවල අසුර කරන්න දීලා තියෙනවා. මේ සිද්ධ වෙන්නේ ඒ දේ තමයි. ඒ නිසා අද දවසේදී අපි මේක වෙනස් කළ යුතුයි. මේ තියෙන මට්ටම අපි වෙනස් කළ යුතුයි. ඒ නිසා මෙන්න මේ විදිහට මේ ආධ්‍යාත්මික ධර්මතාවය පිළිබඳව අපි ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. ඉතින් මම මේවා වැඩි දුර කාලය ගන්නෙ නැහැ. විශේෂ ලක්ෂණ ටික විතරක් සිහිපත් කරගෙන මේ යන්නේ. අනිත්‍ය වශයෙන් ඒ වගේම කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම ආදී වශයෙන් අනිත්‍ය වශයෙන් දකිනවා, නිට්ඨ වශයෙන් නොදකිනවා මේ ආදී ලෙස ඒ කාරණාව පිළිබඳව අපි ව්‍යවස්ථාපනය කර ගැනීම කළ යුතුයි. ඒකට ඔබ දැන් ක්‍රමවේදය දන්නවා. මොකද අපි ඇහැ ගැන කතා කරලා තියෙනවා ඊට පෙර. ඊට පස්සේ කතම් මනං අජ්ජත්තං අවත්තේටි කොහොමද මනස ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නේ? මනෝ අවිද්‍යා සම්භූතෝ. මනස අවිද්‍යාවෙන් හටගෙන තියෙන්නේ. මනෝ තණ්හා සම්භූතෝති වාත්තේති. මනස තණ්හාවෙන් හටගෙන තියෙන්නේ. මනෝ කම්ම සම්භූතෝති වාත්තේති. මනස කර්ම සම්භූතයි. කර්මය නිසා සකස් වෙලා තියෙන්නේ. මනෝ ආහාර සම්භූතෝති වාත්තේති. මනස ආහාර සම්භූතයි. මොකද්ද මනසට තියෙන ආහාරය? මනසට තියෙන ආහාරය අපි දැන් ආහාර ගණනාවක් කතා කරනවානේ. එතකොට ඒ ආහාරය කියන දේ කතා කරනකොට මනසට අපි කියන්නේ කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් උපදිනවා කියන එක නෙමෙයිනේ. ස්පර්ශාදී ආහාරය. එතකොට ආහාර සම්භූතෝති වාත්තේති. ස්පර්ශුනේ නැත්තම් මනසට අරමුණ දැනගන්න පුළුවන් කමක් නැහෙනේ. එසා ස්පර්ශාදී ආහාර. ආහාර සම්භූතෝති වාත්තේති. ආහාර සම්භූතයි. මනෝ උප්පන්නෝති වාත්තේති. මනස දැනගන්න පුළුවන් කම තියෙන උප්පන්න ධර්මයක් වූ කල් ඉපදුනාට පස්සේ. ඊට පස්සේ සමුදාගතෝති. මනස ධම්මාරම්මන මනෝ විඥාන කියන මේ තුනේ එකතුවත් එක්ක තමයි දැනගන්න පුළුවන්කම තියෙන. මේ ටික නැත්තම් දැනගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අහුත් මනෝ අහුත්වා සම්භූතෝ හුත්වා න භවිස්සති. මනස අහුත්වා සම්භූතයි. නොවි හට ගන්නවා. හුත්වා න භවිස්සති. අනාගතයට ඉතුරු නොවි ඒ හිත නැති වෙනවා. ව්‍යාපාරික ගනුදෙනුවක්. අභ්‍යාපාරයි මේක. අභ්‍යාපාරයි කියලා කියන්නේ ව්‍යාපාර බවක් මේක ඇත්තේ නැහැ. මේ මනසේ ඉඳලා අර මනසට තව දෙයක් යනවා කියලා මේ අතර තියෙන ව්‍යාපාරික ගනුදෙනුවක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ප්‍රත්‍යවීමක් තියෙනවා. ආරම්මනාදී වශයෙන් ප්‍රත්‍යවන බවක් තියෙනවා. කර්මාදී වශයෙන් ප්‍රත්‍යවන බවක් තියෙනවා. හැබැයි මේ ප්‍රත්‍යවීම කියන එකෙන් කියන්නේ නැහැ මේ හිතෙන් අනිත් හිතට තමයි ගියා කියලා. දැන් මේ මොහොතකට කලින් හටගත්ත හිත හටගෙන නැති වෙනවා. ඒ හිත දැන් මම අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කොහෙවත් එක තැම්පත් වෙලා තිබ්බ නෙමෙයි. ඒක කොහෙවත් තැම්පත් වෙලා තිබ්බ නෙමෙයි. මට දැන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අරමුණු කරන්න පුළුවන්කම කියන එකෙන් කියන්නේ නැහැ ඒක කොහෙවත් තැම්පත් වෙලා තියෙනවා කියලා. එතකොට අහුත්වා සම්භූතෝ හුත්වා න භවිස්සති. නොවි හටගෙන ඉතුරු නැතුව නොවන්නේය කියලා ව්‍යවස්ථාපනය කරනවා. මනං අන්තවන්තෝ වවත්තේති. මනස අන්තවද්දයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. මනස අන්තවද්දයක් හැටියට ව්‍යවස්ථාපනය කරන අන්තවන්තෝ වවත්තේති. මනෝ අද්ධෝ අසස්සතෝ විපරිණාම ධම්මෝති වවත්තේති. මනස අද්ධයි අසස්සතයි විපරිණාම ධර්මයි කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. මනස අද්වයි අසස්සතයි විපරිණාම ධර්මයි. මනෝ අනිච්චෝ සංකතෝ පටිච්ච සමුප්පන්නෝ. මනස අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. කය ධම්මෝ වය ධම්මෝ විරාග ධම්මෝ නිරෝධ ධම්මෝ. කය ධර්මයි
ඒ කියන්නේ ක්ෂය වෙන ස්වභාවයෙන් යුක්තයි, වැය වීම ස්වභාවයෙන් යුක්තයි, විරාග නොයලීම ස්වභාවය කරගත්ත හුදු ධර්මතා රාශියක්, නිරෝධ ධම්මං හටගෙන නැති වෙන ධර්මයේ ස්වභාවය උරුම කරගත්ත දෙයක්. මනස අනිත්‍යයි. මනස නිත්‍ය වශයෙන් දකින්න එපා, දුකයි. සැප වශයෙන් දකින්න එපා. අනත්තතෝ අවත්තේති, අනාත්මයි. සත්පුද්ගල ආත්ම වශයෙන් ගත යුතු නැහැ. නිබ්බින්දති නොනන්දති. එතකොට ඒකේ කලකිරෙනවා, සතුටටපත් වෙන්නේ නැහැ. විරජ්ජති නො රජ්ජති. ඒකේ විරාගයටපත් වෙන ඇලීමකට ලක් වෙන්නේ නැහැ. නිරෝධේති නො සමුදේති. නිරෝධයටපත් කරනවා, සමුදය කරන්නේ නැහැ. පටිනිස්සජ්ජති නො ආදීයති, ගන්නේ නැහැ, දුරු කරනවා. එතකොට අනිච්චතෝ වාත්‍යන්තෝ නිච්ච සංඥම් පජහති. අනිත්‍ය වශයෙන් දකිනකොට නිත්‍ය සංඥාව දුරු කරනවා. දුක්ඛතෝ වවත්තෙන්තෝ සුඛ සංඥම් පජහති. දුක වශයෙන් ව්‍යවස්ථාපනය කරනකොට සැප සහගත බව දුරු කරලා දානවා. අනත්තතෝ වවත්තෙන්තෝ අත්ථ සංඥම් පජහති. අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කිරීමේදී ආත්ම සංඥාව දුරු කරලා දානවා. නිබ්බින්දන්තෝ නන්දිම් පජහති. නිබ්බිදාව ඇති කරගන්නකොට නන්දිය දුරු කරනවා. විරජ්ජන්තෝ රාගම් පජහති. විරාගයටපත් කරනකොට රාගය දුරු කරලා දානවා. නිරෝධෙන්තෝ සමුදයම් පජහති. නිරෝධයටපත් කරමින් සමුදය දුරු කරනවා. පටිනිස්සජ්ජන්තෝ ආදානම් පජහති. පටිනිස්සජ්ජනය කරමින් ගැනීම දුරු කිරීමෙන් ගැලීම වළක්වනවා. ඒවම මනං අජ්ජත්තං වත්ති. මේ විදිහට මනස ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. එතකොට ව්‍යවස්ථාපනය කිරීමේදී අර කෙලෙස් ධර්ම නූපදින තත්වයට තමයි මේ ව්‍යවස්ථාපනය කරන්නේ. එතකොට ඒක ගන්නෙ නෑ. ඒකේ අල්ල ගන්න නිමිති තියන්නේ නෑ නැවත. කලින් දැනගත්ත දේ එහෙ තියනවා කියලා ඉතුරු කරන්නේ නැහැ. එතකොට එයා දැනගන්නේ මොකද්ද? හටගෙන නිරුද්ධ වන ධර්මයක් හැටියට. එතකොට ඒකෙන් කියන්නේ මුකුත් මතක් කරන්න බැරි වෙලා කියලා නෙමෙයි, මේ ඩිමෙන්ෂියා වගේ රෝගයක් හැදෙලා කියන එක නෙමෙයි. අරමුණු කරන දේ පිළිබඳව නුවණයි. ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙන බවට තමන්ට නුවණයි. නිවන තුළ වාසය කිරීම. එතකොට ඒක අකෝප්‍යයි. ඒක කොයි වෙලාවකවත් සැලවෙන්නේ නැහැ, කෝප්‍ය වෙන්නේ නැහැ. කෝප්‍ය වුණොත් ලෝකෙ නිමිති හිටිනවා. ඒ නිසා නිමිති නොහිටින විදිහට වාසය කිරීමක් තියෙනවා. ඒ නිසා පින්නතුනි, අපිට මෙතනදී බුද්ධිමත්ව කටයුතු කරන්නට වෙනවා. නුවණින් සම්මර්ෂණය කළ යුතු වෙනවා. මේක එක පැත්තකින් ගත්තොත් තාක්ෂණයක්, එක පැත්තකින් ගත්තොත් විද්‍යාවක්. ඒ නිසා ඔබ තමන් කියලා ගොඩනගාගත් තැන තියෙන ඔය ආයතන 6 පිළිබඳව හොඳින් ව්‍යවස්ථාපනය කරන්න පුරුදු වෙන්න. ඒක තමයි ආයතන භාවනාව කියලා කියන්නේ. එතකොට සංඥාතත්ථේන ඥානං, ඒක දැන ගැනීම වශයෙන් කියනවා. ඒක දැන ගැනීම වශයෙන් ඥානයක් කියලා. පජානනට්ඨේන පඤ්ඤා, ප්‍රජානනාර්ථේ නුවණින් සම්මර්ෂණය කරමින් දැන ගැනීම වශයෙන් ප්‍රඥාවක් කියලා කියනවා. තේන උච්චති අජ්ජත්ත වවත්තානේ පඤ්ඤා වත්තුනානත්තේ ඥාන. ඒ නිසා කියනවා ආධ්‍යාත්මික වස්තුන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරන ප්‍රඥාව වත්තුනානත්තේ ඥානං, වස්තු පිළිබඳව තියෙන නානත්වේහි ඥානයයි කියලා. ආධ්‍යාත්මික වස්තු පිළිබඳව තියෙන නානත්වේ ඥානය. ඒ නිසා ඔබ මේ නිවැරදිව ව්‍යවස්ථාපනය කරන්නට පුරුදු විය යුතුයි. ඉතින් මේ සත්පුද්ගල භාවයකින් තොර වුණ හුදු සුද්ධ වූ ධර්මතා රාශියක පැවැත්මක් කියන අවබෝධය තුළ ඔබට පුළුවන්කම තියෙනවා නිවීම කියන දේ මේ ජීවිතයේදීම අවබෝධ කරගන්නට, එහෙම නැතිනම් මේ සිදුවන නිරෝධය පිළිබඳව දකිමින් වාසය කරන්නට, අප්‍රමාදී වන්න, ලබාගත් මනුස්ස ජීවිතය අපතේ හරින්නට එපා. හොඳයි, අද දවසේදී අපි මේ ධර්මදේශනාවෙන් සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත්, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සීල දෙවියෝ මේ පින් සතුටින් සාධනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් හැමදෙනාම පින් අනුමෝදන් කරන්නේ.